මම අද දැනුවත් කිරීමේ වැඩසටහනට විශේෂයෙන්ම උදාන කරගත්ත උදරයේ සම්බන්ධයෙන් ඇතිවන රෝග. මොනවද මේ උදරයේ සම්බන්ධව ඇතිවන රෝග කියලා? අපේ ආජීවන රටාව තුළ අපි ගන්න ආහාර පාන, අපේ ඇවතුම් පැවතුම් රටාව නිසා අද වර්තමාන සමාජයේ බහුල වශයෙන්ම ශාරීරික මානසික රෝගවලින් පීඩිත වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ අපි ගන්න ආහාරය ජීර්ණය වීමට ලක්වන උදරීය ප්‍රදේශයේ ඇතිවන රෝග සම්බන්ධයෙන්. අපි මේ පිළිබඳව සැලකිල්ලක් දක්වනවා මදිකමකුත් මට පේනවා තියෙනවා. එනිසා අපි විශේෂයෙන්ම කතා කරන උදරයට ආදාන රෝග ගත්තාම ගැස්ට්‍රයිටිස් රෝගය එක රෝගයක්. ඒ වගේම දැනට අපි වර්තමානයේ බහුලවම කාර්තාවන් අපේ පිරිමි පක්ෂයේ පීඩාවට පත්වෙන රෝගයක් විශාල උදරයක් ඉදිරියට නෙරාගෙන ඉන්නවා. ඒ වගේම අක්මාවේ තෙල් තැන්පත් වීම, මේදය තැන්පත් වීම. ඊළඟට අපේ උදරීය ප්‍රදේශයේ ඇතිවන අසාමාන්‍ය පීඩාවකට පත්වෙන ආත්මානීය ආනාහය කියන බඩපුරවා දැනීමේ අවස්ථාව. ඊළඟට අපි මොනතරම් බඩුවේ බිම්වත් පාලනය කරගන්න බැරි පණු රෝග. ඊළඟට බඩවැල් වල ඇතිවන තෙරපීම් සම්බන්ධව මේදස් තරයක් බැඳිලා තෙරපීම් සම්බන්ධව අපිට උදරය හසුරුව ගන්න බැරි අපහසුතා සහ අර්සස් කියන දවනු මහ රෝග අවස්ථාව. මේ රෝගවලින් පීඩාවට පත්වෙච්ච අපි අප රෝගියෙක් බැලුවාම ඒ අය ගැස්ට්‍රයිටිස් කියන රෝගයෙන් පෙළෙනවා වගේම මේ කියන රෝගවලින් පෙළෙන පසුබිමක් තියෙන පුළුවන්. අපිට අද සමාජයේ මේ වගේ අපි සීග්‍රයෙන් වැඩ රාජකාරිය ලේදෙනවා මිසක අපි අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳ ප්‍රධාන යාන්ත්‍රණය තමයි උදරය. අපි ගන්න ආහාරය ආයුර්වේදයේ සඳහන් වෙලා තින්නේ මේ ජඨරීය ප්‍රදේශයේ නැත්නම් ජඨරාග්නි පාකයට රක් වෙලා තමයි නිරවීමට පත්වන්නේ. හරියට උඳුනක් හා සමාන. අපි ආහාරය ජීර්ණය කරන උඳුනක් හා සමානයි. මෙතනදී ආහාරයේ ජීර්ණයට එහෙම නැත්නම් පාකයටපත් නොවුනොත් ඒ නිසා ඇතිවෙන රෝග සමත්ත ශරීරයේ බෝ නොවන රෝග හැටියට අධික උදර පීඩනය, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, ආතරයිටිස්, කොලෙස්ටරෝල් කියන මේ රෝග බහුල සංඛ්‍යාවක් අද ඇති වෙනවා. මෙතන විශේෂයෙන්ම උදරයේ යාන්ත්‍රණයේ ඇතුළත තමයි මේ ක්‍රියාකාරීත්වය සිදු මේ ජඨරාග්නි පාකයෙන් ජීර්ණය සිදු නොවීම නිසා තමයි මේ කියන රෝග රාශිය ඇති වෙන්නේ. අද වර්තමානයේ බහුලවම මේදස් බහුල රෝගය. අපේ උදරය ටිකක් අඩු කරගන්නට ඕන. අක්මාවේ තෙල් තියෙනවා මේ අක්මාවේ තෙල් ටික අඩු කරගන්නට ඕන. ගැස්ට්‍රයිටිස් තියෙනවා මේක අඩු කරගන්න ඕන. මට ක්‍රමි රෝග තියෙනවා මට ඒක පාලනය කරගන්නට ඕන. මගේ අර්සස් රෝගේ කවදද හොඳ වෙන්නේ ඒක මම හොඳ කරගන්න ඕන. මේ වගේ පීඩා දැනිත ජීවන රටාවක අපිට අපේ ලෙඩ ගැන හොයන්නට කාලයක් නැති ජීවන රටාවක් අපි ඉන්නේ. නමුත් ඔබ මේ රෝගවල උපද්‍රවකාරී ලක්ෂණ වලින් පෙළිලා සමහරකට රෝගී ඇඳකටපත් වෙන්න පුළුවන්, රෝහල් ගත වෙන්නට පුළුවන්. එදිනෙදා ඔබගේ ජීවිතයේ මේ රෝග ජය ගැනීම සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයන් ආයුර්වේදය තුළ හඳුන්වලා දීලා තියෙනවා. අපේ ආයුර්වේදයේ හඳුන්වා දීපු ඉතාමත්ම තමන්ට කරගන්න හැකි ප්‍රථම ආධාර පිළිබඳව දැනුවත් වෙලාමදී ඔබ වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ඇසුරු කරනවාමදී එනිසා ඔබේ සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉතාමත්ම සුවිශේෂ වෛද්‍ය ආයතනයක් ආහාර ගමන ආවිද පරණපාරේ පිටුපිට ශ්‍රී ලංකා ආයුර්වේද නිකේතනයේ පිළිබඳ ඔබ දන්නේ නැතුව ඇති මේක. මම හිතන්නේ ඉතාමත් සාර්ථක ප්‍රතිකාර වෙලා දීම සඳහා සාර්ථක වෛද්‍යවරුන් රාශියක් මෙම ස්ථානයේ මෙම ශ්‍රී ලංකා ආයුර්වේද නිකේතනයේ තුල ඉන්නවා. ඔබට ඕනෑ විලාට විමසින් කරලා ඔබගේ රෝගය කුමක්ද ඒ රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් ලබාගෙන රෝගයෙන් මිදෙන්නට මිදෙන්න පුළුවන් ඔබට සුවදායී ජීවිතයක් දීර්ඝායසක් ලබන්න පුළුවන්. මෙන්න මේ අසහනකාරී ජීවන රටාව තුළ තියෙන මේ රෝග සම්බන්ධව අවශ්‍ය ප්‍රතිකාර සහ ඒ උපදෙස් ඉතාමත් මනාලෙස සාර්ථක ලෙස ලබා දීමට ඔබට සැදී පැහැදී සිටිනවා.